සැදැහඇැති සුපින්වත් ඔබ හැම දෙෙනටම. බෞදධ්‍යයා රූපවාහිදිය සුපින්වත් ඔබ වෙත සන්නමදනය කරන මේ පැට නියවිත දායකත්තු සධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. එව් දෙස්සාප සිදු කලාවෝ ගෞරුවණී ආරාධනාවෙන් දම් සභහා මණ්ඩපේ වෙත වැඩම කරන්නට යදුණු පින්වත් ස්වාමින් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහමාවතේ ඇැර දහම් නිකේතනේ ප්‍රධාන අනුශාසක ශ්‍රීජයවර්ථන පුරවිශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පෝජනීය මාලිම්බඩ පඥ්ඥාසාර ගෞරෝණිය පින් වත්ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම පළමුුවෙන් සාධනාද නංපා නමස්කාරපෝරකෝ පිළිගනිමෝ. සාධූ සාධූසාතුූ. අද දවසේ උතුම් වූ සධර්ම දේශනාව මුළු මහත්ත ෝකයාටම සධිවේදනය කරන්නට පින්බර වූ දායකත්වය ලබාදමින් කටයුතු කරනවා ජාතික නිවාස යෝජනා ක්‍රමය කිරිබත් ගොඩ පදිංචි දීප්ති පෙරේරා මහත්මිය සහ ශාමා කරුණාරත්න මහත්මය ප්‍රධාන පවුලේ පින්බත් පිරිස. සමන්තාචක්කවා ලේසු අත්‍රාගච්චහන්තු දේවතා සදධම්මන් මුනිරාජස්ස. සුනංතු සග්ග මොක්කදං ධම්මත් සවන කාලු අයං බදන්තා දම්මත් සවන කාලු අයං බදන්තා දම්මත් සවනකාලු අයං බදන්ත නමුතස්ස භගවතුූ අරහතු සම්මා සම්බුත්තස්ස නමූතස්ස භගවතු අරහතු සම්මා සම්බුත්තස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුත්තස්ස අතිභික්කවේ දම්මා, කායේන පහතබ්බානුවාචාය අතිබික්කවේ දම්මා වාචාය පහතබ්බානු කායේන අතිබික්කවේ දම්මා නේවකායේන පහතබ්බා නොවාචායාත ගරුතර මහා සංගරත්නය අවසරයි ශ්‍රද්ධාවන්ත පෙන්වතුනේ. බෞද්ධයා රූපවාහිනි ඔස්සේ ලංකාවාසී බෞද්ධයන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝකවාසී බෞද්ධයන්ටම බුදු බණපදයක් ශ්‍රවණය කරන්ඩ අවස්ථාව සලසමින් අද මේ උතුම් ධර්මදානමය පින්කමේ පින් බර දායකත්තය ගෙන කටයුතු කරන්නේ අංක තිස්සටෙන් එක ජාතික නිවාසයෝජනා ක්‍රමය කිරිබත්කොට.මලිපිනේ පදිංචි දීප්ති පෙරේරා මහත්මියත් ශාමාකරුණාරත්න මහත්මයත්. විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ මීට වසර හතකට පෙරමියගිය මානල් පෙරේරා අදර්බර්මෑණියන්ට පුුණ්්‍යාන් මෝතනා කරන්න. ඒ බලාපොරොත්තුව හිත තුළ තියාගෙන තමයි මේ උතුම් ධර්මදානමය පින් කමට අද දායකත්තය ගත්තේ. පින්වතුනේ බුදු බණපදයක් ශ්‍රවණය නොකර මෙලෝකයේ කිසිවෙකුටත් සත්‍යාව බෝධය ලබන්ඩ බෑ. බනපදයක් ශ්‍රවණය කළ යුතුමයි නිර්වාණය සාක්ෂාත් කරගඩ. අඩුමගානී භාවනා කමටහනක් වශයෙන්වත්. බණපදයක් අහන්ඩ ඕන. නැත්තන්මචතු සත්‍යාව බෝධය කියනෙක ලබන්ඩ බෑ. එහිෙනම් බලන්න, ධර්මය ශ්‍රවනය කිරීමත් ධර්මය ශ්‍රවණය කිරීමට ලෝකයේ සෙසු අයට අවස්ථාව සැලසීමත්. මොනතරං විශාල පින්කමක්ද ඔබ දායකත්වය ගෙන තියෙන්නේ. එවන් උදාරතර මහා පින්කමකටයි. පින්වතුන ලෝතුරහා බුදුරජාණන් වහන්සේ එක සූත්‍රයක් දේශනා කළා අංගුත්තර නිකායි එසූත්‍රයට කියනවා කාය සූත්‍රය මොකද සූත්‍රය කාය සූත්‍රය අප කුසල් අකුසල් සිද්ධ කරන දොරවල් තුනත්වයනවා. ඒ දොරවල් තුනතමයි සිතකාය වචනය. දැන්මී කයින්කරන වරදක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එය නිවැරදිකරග්ඩෝන වචනය පාවිච්චි කල නෙවේ. අත්තිභික්කවේ දම්මා කායේන පහ තබ්බා නොවාචාය. මහනෙහි ශ්‍රාවකයන්ට පෙන්නනවා. කයින් යම් දුෂ්චරිතයක් කළොත්. ඒ දුෂ්චරිතය නතර කරන්්ඩනං වචනය නෙමයි පාවිච්චි කර්ඩෝන කයමයි. එනම් කයින් වඩන්ඩෝනමකදද සුච්චරිතය. කයින් දුෂ්චරිතයක් කළොත් එය කාලනය කරගන්න සංවර කරගන්න නතර කරගණ්ඩ වඩන්ඩෝන කාය සුචරිතයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තිභික්කවේ දම්මා වාචාය පහ තබ්බා නෝකායේන වචනය යම් අකුසලයක් කළොත් අකුසලය දුරු කරගන්ඩ කරෝන සුචරිතය වඩන්ඩෝන වචනෙන්මයි තකොට වචනයෙන් දුෂ්චරිතයක් කළොත් එය නතර කරගන්න නැති කරගණ්ඩ කරන්්ඩ ඕන දීමකක්ද වචනයෙන්ම සුචරිතය පුහුණු කර එක ඊළඟට බුදු හාමුදුරු දේශනා කරනවා අත්තිබික්කවේ දම්මා නේව කායේන පහ තබ්බා නොවාචාය මේ දෙකටම හසු නොවෙන සිතින් යම්කිසි දුෂ්චරිතයක් කළොත් එ දුෂ්චරිත යාපවූ හරවන්ද නං කයි සුචරිතය වඩලත් වැඩක් නෑ වචනයන් සුචරිතය වඩත් වැඩක් නෑ ඒකට සිතින් සුචරිතය පුහුණු කරන්න ඕන කියලා මෙන්න මේ පිළිබඳව තමයි මේ සූත්‍ර දේශනාවන් කියවෙන්නේ. දැම් බලන්න පින්වතුනිි කයින් කරන දුෂ්චරිත ායකායික දුෂ්චරිතයක් අදත්තා ධානයත් සොරකම කායික දුෂ්චරිතයක් කාම මිත්‍යච්චාරය හිවත් වැරදි කාමය කායික දුෂ්චරිතයක් මත්වතුර නද්‍රවය භාවිතය කායික දුෂ්චරිතයක් එතකොට මේ දුෂ්චරිත අනික් පැත්තට හරවන්ඩනං කයතුළින්ම සුචරිතය වර්ධනය කරන්න ඕන කියලා බදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැම්බලන්ඩ කෙනෙක් ප්‍රාණගාතය සිද් කලොත්. මේ ප්‍රාණගාථය සිද්ධ කරන කෙනා එයින් වැලකෙන්න කියලා ශික්ෂාවක් කටින් කියල තිබනට වචනයෙන් සමාධන් වෙල තිබනට ප්‍රමාණවත්වෙන්නේ නෑ. මොකද පින්මතුනේ වචනයෙන් එතන සිල්පදී කියන්න පුළුවන් ඒ වෙලාවට ඉඳී ආපහු ගිහිල්ලා ප්‍රාණගාතයට හවුල්ලනොත් එතකොට ඒක අර වචනයට සීමාවෙච්ච සිල්පදයක් බවට පත් වෙනවා ඒ නිසා එතනින් නතර වෙලා දෑ එක නිසා කය ප්‍රවේසම් කරගන්න ඕන කියන එක තමයි බුදුහාමදුරුවෝ මෙතන්දි පෙන්නන්නේ. දැම් බලන්න කෙනෙක් සීලය පන්සිල් සමාදන් වෙලා වචනයෙන් කියලා අපි හිතනවා දැ විවාහ වෙච්ච යුවලක් න්නෝ එ විවාහ වෙච්ච වලින් කෙනෙක් අපි හිතනු විදේශගත වෙනවා විදේශගත වෙල ඉන්න වෙලාවේ විදේශයක ප්‍රාණගාතය කෙනෙක සාමාන්‍ය දෙයක් සමර්ර අටවල්වල සොරකම සාමාන්‍ය දෙයක් අනාචාරය හැසිරීම සාමාන්‍ය දෙයක් එතකොට ඒ කෙනා එතන්දී ඒ වරදක් කරන්න තමන්ට පරිසරය හැදිල තියෙනවා ඒක රහසින් කරන්නත් පොළුවන් ඒ වරද එතකොට ඒ වරදට කෙනෙක් පෙළඹුණුත් අර සීලය තියෙන්නේ වචනයට පමණයි. එදොට වචනයෙන් සිල්පදය කිව්වට ඒක ප්‍රායෝගික ලෝකයේ නිරතුරුව ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒක නිසා මේ කියන්නේ කායික සුචරිතය වැඩෙන් රඕන කියලා. කායික දුෂ්චරිතය නැතිවෙඩනං කායික සුචරිතය වැඩෙන්ටඕන. දැන් කායික දුෂ්චරිත කරන කෙන වවාචසික සුචරිතය වැවැයි කියලා කායික දුෂ්චරිතය දුරුවන්නේ නෑ. එයපීතමුෙනෙ කයිෙන් වැරදි කර කරා හොඳට කතා කරනවා. කෙනෙක්ව... පැහැ දෙන්න කතා කරනවා. සංසුන්ව කතා කරනවා බොහොම ජනප්‍රිය ලෙස කතා කරනවා. හැබ ඔහුගේ චරිතය බැලුහම චරිතය අප්‍රමාණ අඩුක අඩුපාඩුකන්තියනවා. නමුත් කතාව බැලූ අහම කෙනෙකුට හිතාගන්නවත් දෑ මේ කතා කරන කෙනාද මේ චරිතය හිටී කියලා. ඒක බුදු හහාන්දුරු පෙන්න්න මොක්ද. කායික දුෂ්චරිතය වලක්වන්න වාචසික සුචරිතය වඩල වැඩක් නෑ. වචනය හොඳඋනයි කියලා කේ තියන වලක්වන්න බෑ. එ ඒකට අවශ්‍ය වෙන්නේම කක්ද කායික දුෂ්චරිතය වලක්වන්න අවශ්‍ය වෙන්නේ. කායික සුචරිතයමයි. ඒක මෙතන පැහැදිලිකර. එතකොට කායික සුචරිතය වඩන්න? නමන්ට උපකාර කරන කෙනෙක්කන්නවා. කවුදය කෙනා ඒ කෙනාතමයි ඉන්ද්‍රිය සංවරය කෙනෙකයි. කායික සුචරිතය වඩන්න ඕන කෙන තමයි ඉන්ද්‍රිය සංවරය. මොනෝද අපිට තින ඉන්ද්‍රිය ඇස කන නාසය දිව ශරීරය මනස පංචන්ද්‍රියයන් හෝ ෂද් ඉද්‍රියන් ඉන්ද්‍රහය. ඉන්ද්‍රිය හයි පාලනය තමයි කය හොඳමාර්ගයට යවන්ඩ තියෙන ක්‍රමය. ඒකයන්නේ දැන් ඇස සංවර නැත්තං. මොකද වෙන්නේ. රූපයක් දුටු වහාම තමන්ගේ සිද්ගන්නාසළු රූපයක් නම් ඒකට ඒ රූපය ඔහු බැලූුවහම ඔහුගේ සිතෙහි ඒ රූපය සටහන් වඩ පුළුවන්. සටහංවුණු සිතේ කොනක සටහන් වුණු රූපය නිසා නැවතත්තේ රූපයේ දිහා දෙවැනි වතාවට හැරිල බලන්න පුළුවන්. තුන්වැනිවතාව හැර හැරී බලන්න පුළුවන්. අන බලන්න එහෙනං. කායික දුෂ්චරිතයට පුද්ගලයා තල්ලු කරන්නේ මොකක්ද ඇස අරමුණු ආරම්මන ගන්න මොකින්ද ඇස මුල් කරගෙනයි එහෙම නැත්තං කන මුල් කරගෙන කෙනෙක් දුරකතනින් කතා කරලා එහෙම නැත්තං අන්තර්ජාලයට සම්බන්ධ වෙලා වැරදි සම්බන්ධතා ඇතිකරගන්න පුළුවන් ඕන රන්ද ඉට තියෙනවා. එතකොට මොකදද සංවර නැත්ති ඇස සංවරණෑ එහ නැත්ත කන සංවරනෑ එනම් ඉන්ද්‍රිය සංවරය කියන එක තමයි මෙතන්ද අවශ්‍ය වනේ. තො ඉන්ද්‍රිය සංවරය නැති නිසා මොකද වෙන්නේ අර කායික දුෂ්චරි තේයට පුද්ගලය තල්ලුකන ඉන්ද්‍රිය සංවරය තිබුණ නං අර කායික දුෂ්චරිතය සිද්ධ කරන්නේ නෑ. යම් කිසි අපිහිතමු තමන් රැකියාව කරන කාර්යාලේ. කෙනෙක්හදිත්සියට තමන්ගේ මාලි ගලවල මේ සුඩින් තිබ්බා. ගීලා ඇය, හෝ ඔහු අපිහිතමු බාතරුම් එකට ගියා තව කෙනෙක් කේක දැක්කලා අර මාලය විශාල වටිනාකමක් තියෙනනෝ ලක්‍ෂ ගැන මේක ගත්තොත්. ගන්න කෙනා හැබැයි උදේට බුදු හම්දුර ඉස්සර පහන පත්තු කන්න මල්වට්ටිය තියෙනවා පන්සිත් සමාදං වෙල එන්නේ. තෙරුවන් වැඳල එන්නේ ඒ වුනාට අර්මාලය දැක්ක අහමාරගෙන යනම්. දැම්මොකක්ද වෙලා තියන්නේ. ඒකට ඇයි පෙළමුුණි ඉන්ද්‍රිය සංවරය නෑ. දැන් ඇස සංවර තිබුණ නම් ඇස සංවරකම නැති නිසා මොකද කළේ අර මාලි දැක්කහම හිත කියනවා ඇසට බලා ඇසට කියනවා අරමාලෙ ගනිින් ඒක අරගෙන බෑගගිගේ දා ගනින් හිත කියන ඔ තමන්ට ඒකිව මොකක් නිසාද ඇස සංවරනැති නිසා එතකොට ඉන්ද්‍රිය සංවරකම නැපතන් පුද්ගලයා කායික දුෂ්චරිතයකට සොරකමකට පෙළබුණා. ඔන බලන්න පින්න තුළයි. ඊළඟට මේ ඉන්ද්‍රිය සංවරය පුද්ගලයා තුළ ඇති කරගඩ ඇස සංවර කරගන්න සංවර කරගන්න නාසේ සංවර කරගන්න දිව සංවර කරගන්න කය සංවර කරගන්න මේ ඉදුරන් සංවර කරගන්න පුද්ගලයාට හිත නොපෙළඹුණොත් ඔහු වැරදිමාර්ගයට වැටෙනෝ. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නම කත්්දෝන තව තල්ලුවක්දන් දඕන. ඒකත් හේතුඵල සම්බන්ධයෙන් යන්නේ. ඉන්ද්‍රිය සංවරය ඇතිකරගන්න නං සති සම්පජ්‍යය ඕන සති සම්පජඥය කේල කියන්නේ සිහියෙන් හා නුවනින් කටයුතු කරන එක ඒ කියන්නේ පින්නතුනි කෙනෙක් ඉදිරියට ගමන් කරනකොට පසු පසට එනකොට වටපිට බලනකොට දිනෙදා කටයුතු කරනකොට සිහියෙන් හා නුවනින් ක්‍රියාකිරේවා. දැ මේකින් කියන්නේ නැහැ ඒ වෙලා ඉදිරියට යන්න පසුපසට එන්න අපිට දවස ගෙවනකොට දවස ඕන තරං ඇතිවෙන්න වැඩකොටස් තියනවා. ඒ වැඩකොටස් වලදි අපි ඉදිරිය බලනවා පසු පසු බලනවා වට පිට බලනවා අද්දිගහරනවා කෑම හදනවා නාන්න යනවා වැඩට යනවා නින්දට යනවා කට්ටයත් එක කතා කරනවා මේ දේවල් අපි සිද්ධ කරනවා දවස්සට ඇති තරං කෙනෙකුට වැඩ තියෙනවා. ඒවෙලා විස්සරට ෝ පස්සට යන්න කෙනෙකන වමේ කියන්නේ. එහෙනම් ඒ වෙලාවල් වලදී කටයුතු කරද්දී සති සම්පජඥය සිහ හා නුවන තියෙන්ඩෝන එහෙමන ඇත්තං ඇස වැරදි රූප අල්ලගන්නවා කන වැරදි ශබ්ද අල්ලගන්නවා නාසය වැරදි සුවද පසු ප සහබායනම් දිව වැරදි රස පසු ප සහබායනවා එනම් ඒකට අවශ්‍යයි මොකක්ද සති සම්පජඥයේ සිහිෙන් හා නුවනින් කටයුතු කෙරේවා පින්වතන සතිසම්පජඥයත් නිකම් ඇතිවෙන්නේ සතිසම්පජන්නේයේ ඇතිවෙන්ඩනම් අවශ්‍ය කරනවා මොකදද. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම. යෝනිසෝ මනසිකාරයෙන් කියල කියන්නේ නුවනින් මෙනෙහි කිරීම. බලන දෛනික ජීවිතයේ කටයුතු කායික සුචරිතය වර්ධනය කරන්ඩ, නැඹුරුුවිය යුතු පිළිවෙත බුදුහාම්දරුවමයේ සූත්‍රයේ දි දේශනා කොට වදාළේ. එතකොට යෝනිසෝමනසිකාරය ඇ ඇතිසැටියෙන් දැකීම ඇතිස ඇතිසටියෙන් දකින්න තරම් හැකියාවක් පුද්ගලයට තියෙන්ට ඕන. තොට යෝනිසෝ මනසිකාරය තියෙනකොට සති සම්පජනය ඇති වෙන සතිසම්පජන්නේ තියනකොට ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය තියෙනකොට කාය සුචරිතය ඇති වෙනවා. පන්නතුනේ. එහෙනං කෙනෙක් දවසපුරා දැන් අපි ඉන්ද්‍රිය සංවර කරගන්නවයි කියලා ඉන්ද්‍රිය සංවරයෙන් අපි සතිසම්පජඥය ඇති කරගෙන ඉඳල්ලා. ඒ වෙලාව ඇස සංවර කරගෙන ඉන්න. හැබැ ටික වෙලාවක් යන්කට අපිට ඒක මතක නැති වෙනවා. කන සංවර කරගෙන ඉන්න වැරදි දේවල් හඬවල් හමුුවේ අපි ඇදිල යන්නේ නෑ. ඒ වනාට ටික වෙලාවක් යනකොට අමතක වෙලායන්න ඊළඟට රස පහස පසු පස යනුවති. ඒව පාලනයකට නතු කල්ලා හිටියත් පන්නතුන අපිට ටිකවෙලාව කියන්නේ අමතක වෙනවා. එහනම් අමතක නොවෙන්ඩනම් මොකත් දවශ්‍ය වෙන්නේ. දවසපුරාම යෝනිසෝ මනසිකාරයෙන් සිටීම අවශ්‍යයි. ඇතිදේ ඇතිවිදියට දකින්න තරන් මනස්ස මෙහේවන්න ඕන. අනිත්‍යදේ අනිත්‍ය විදියට දකින්න. අනිත්‍ය දේ නිත්‍ය විදියට දැක්කොත්. එතන යෝනිසෝ මනසිකාරයක් නෑ. අනිත්‍යද අනිත්‍ය විදියට. දුගන්ධදේ දුගඳ විදියට. ඒ බාහිරින් සුවඳවත් කරලා සුවඳයි කියෙල හිතන්ඩනෙවෙයි එක දුගඳයි. ගඳ දාඩිය ගඳසේ දකින්ඩ. එහෙම ඉන්න කියන එක නෙවෙේ මේ කියන්නේ. ඒ යථහාර්ථය දකිින්ද කියනෙක්යි මේ කියන්නේ. කියනෙකුට කියන්නේ අපිරි සිදුව ඉන්ඩ කියෙ එක නෙවෙයි. මේක දකිින්ඩ. ඒක දකිින්ඩඩං මොකද දෝන යෝ නිසෝ මනසිකාරය. ඒනම් දවසපුරා සිහිය පිහිටුවා ගනිමින්? සහයෙන් යථාර්ථය දකිඩ උත්සාහ කරන්න දවස පුරා. එහමනැත්තන් එක පැයකදි දෙහෙකද විතරක් නෙවෙයි. එක නිසා කියන්නේ මෙන්න මේ විදියට දවස ගෙවන්න කියන එකයි මොහොකටද කාය සුචරිතය, වර්ධනය කිරීම සඳහා. එනම් කාය දුෂ්චරිතය දුරුකරලා කාය සුචරිතය වඩන්ඩ අවශ්‍ය කරන දේ මේ පියවර කීපයිෙන් බුදු හාමුදුරෝ මේ සූත්‍රේද දේශනා කළේ. මොකදද පියවර කීපය කාය සුචරිතය වඩන්ඩ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. ඉන්ද්‍රිය සංවරය වඩන්ඩ නැත්තං ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න සති සම්පජනයේ වඩන්න සතිසම්පජඥය ඇති කරගන්න යෝ නිසුම් මනසිකාරය ක්‍රාත්මක කරන්න. ඊළඟට ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතිභික්කවේ දම්මා අතර කරගණ්ඩඩං මර්ධනය කරගණ්ඩනං මොකදද වඩන්ඩ ඕන වා සුච්චාරිතය වර්ධනය කරන්න ඕන. දැන් ඉතින්දී කෙනෙක්වා කට හරිම සෞත්තුයි. වචනය පාවිච්චිකළොත් කාගෙයට හිතරි දෙනවා. වචනය කිසිම සංවරභාවයක් නෑ හැබැයි ඔහු දන් දෙනවා ඔහු අන්නන්ට උදා උක්කරනවා සත්ව හිසාවෙන් වැලකිල ඉන්න. හැබයි දන්දුන්නය සත්ව හිංසාවිෙන් වැලකිළ හිටියයි කියලා අ කාය දුෂ්චරිතය නතර වෙලා වාග දුෂ්චරිතය වැඩෙන්නේ නෑ. එනම් වාක් දෂ්චරිතය වලක් වඩනං වාක් සුචරිතයම වර්ධනය කළ යුතුයි. වා දුෂ්චරිතය වලක් වන්ඩ වාගසුචරිතය වචනය හරියට හසුරු වන්ඩෝ වන එහෙම නැතුව බෑ දෙැම්බලන්න සමහරුත් සමාරවෙලාවට කියන්නේ අන්නයි රවටන බොරුවක් සමහරුත් කට ඇර යොත් කියන්නේ අනුන්ගේ හිත සෞත්තු වෙන කලකිරෙන රිදන පරස වචනය එනැත්තන් සමහරු කටඇරියොත් කාගෙ හරි කේලමක් ඇවිල්ල කියන්නේ. සමහරු කටැරිියොත් තමන්ගෙත් අනුන්ගෙත් වැඩ පාඩුවන හිස් වචනයක් කියන්නේ. ඒ නිසා මේ වචන භාවිතය තුළින් මොකදද වෙන්නේ වා දුෂ්චරිතයේ තමයි වැඩෙන්න්නේ. තැන් බලන්න සමහර වෙලාවට බස්සකේ යනකොට කෙනෙක්ගේ වැරදිලා සෙරෙප්පුූට කකුල පෑගෙන්න්න පළුව. සපත් වෝට කකුල පෑගෙන්න්න පුළුව. සමහරු ඒදිහා ඔරවල රවල අත්තරැද දැක් කියල හිතන්නේ රල රවල බලලා නතර වෙනවා. සමහරු එතනින් නතර වෙන්න. ආයි ජීවිතයටම සෙරෙප්පු සපත්තු දානක එපාවෙන්නම කියනවා. එතන මොකක්ද වෙලා තියෙන්නේ. බලන්න සමාන්ට හිතල කරා නෙමෙයි වෙන්න පුොළුව. හිතල කල්ල නෑ වරදකින් පෑගෙන්න්න පොළවා. ඒ වනාට ඒ පුද්ගලයගේ සමහර වෙලාවට ආත්ම ගෞරවය එතනින් අවසන් වෙන්නම සමහරු කතා කරන්නේ. සමහරු පරුස්ස වචන වැරදි වචන අපි කට ප්‍රවේසන් කර නොගැනීම නිසා ඇයි ඒ සංවරකම හුරු පුරුදු කළේ නැත්තා මොකක්ද වෙන්නේ කෙනෙක්. වචනයක් කිව්වා හම නැත් තමන්ගේ වරදිින් අත්තරදීමකින් කකුල පෑගුණහම වචනය සංවර නැති කෙනාට හිත කිය නෝ මොකදද? ඕකට බැනපන් හොඳට දෙකක් කියල දී පන් ආයින් සෙරෙප්පු නොදාන්න කියපං කියලම අ මනසිං කියනු තල්ලුවත් දෙෙන ඒකට අහුනොත් බැනගෙන 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 නවා. එතකොට මොකක්ද වෙලා තියනෙ වා දුෂ්චරිතය වර්ධනය වෙලා. දැන් ඒකට කයින් හොඳ දේකලායි එයා සතුන් මරන්න හොරකං කරන්න කාමීවරදවායසිරෙන්නෑ කියලා කිව්වට ඒව කලා කියලා වචනය හැඩවෙන්නේ නෑ. කායිකවරද වලක ගත්තා කායික සුචරිතයෙන් වාචසික වරද වලකගන්න ඕන වාචසික සුචරිතයෙන්. තතාගතයන් වහන්සේ පෙන්වාදෙන්න්න පෙන්වතනි ඒකයි. ඒ තමයි අත්‍යවශ්‍ය දේ. ඒ සඳහාත් වාචසික සුචරිතය වඩන්ඩ අවශ්‍ය වෙන අමුකක්දද අපි කලින්කිව ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය නැත්තං කට අරින්නමයි හිතෙන්නේ. ඉන්ද්‍රිය සංවරය තියෙනවනං අන්න කට වහගෙන තද කරගෙන ඉන්නවා. හිතේ යමක් ඇතිවෙන්න පුළුවන් වහගෙන ඉන්නවා. අපි දැම් මෙහෙම ඇස් ඇරගෙනින් දෙද්දි පොඩිස් සතෙක් අපේ ඇහැවටා කැරකන්න පුළුවන් අපි මොකද කරන්න ඒ වෙලාව ඇහැ වහ ගන්නවා සමාර වෙලාවට මැස්සෙක් වගේ සතෙක් කණටරින් ගන්න පුළුවන් එදෝඩා අපි එහෙම තියෙනවන කන වහගන්නවා අවිදුම අපි කැලේක විනෝ දෙට යනු වනන්තරයක් නරබන්න ඒ යද්දී කියනවා මේ කැලේ හරියට කු ඩැල්ලෝ ඒ නිසා පි අඩිය තියනෙනකොට මොකක්ද කරන්නේ ඉතාම ප්‍රවේශං වෙනවා නැත්තං උස සපත්තු දෙකත්දා ගන්නවා ඒ කැලි යනකොට කියනවා කටුගස් තියෙනවා කටු වැැල් තියෙනවා ඇගේ ගෑවනොත් කහන ගස් තියෙනවා කහ බිලියවාගේ වැල් තියනවා ඒ ගෑවන්න පුොුවන් අපි මොකද කරන්න. අපි ඔලුවට ආරණය කෙල්මටි එකත්දා ගන්න කැප්පෙ එකක්දදා ගන්නවා. ඒ වගේම ඇස් දෙකට ආවරණ යද්දාගන්නෝ කන්දක වහගන්න. සහොඳ සපත්තු දෙකත්දා ගන්නවා. ඇගේ ගෑවිෙනවට පහත්වෙල යන්නේ තැන්වලින්. එහෙනම් එතන ඇස කන්න නාසය ශරීර්ය බාහිර ආවරණයකින් ආරක්ෂාකරගත්තා සේ පින්වතුන ඉන්ද්‍රිය සංවරය ඇතිකරගන්නලු ඒක සිත තුලයි ඇතිකර ග්ඩෝන. එහෙම නැතුව බාහිරින් නෙමේ ඇතිකරගන්න ඕන අභ්‍යන්තරයෙන් ඒ ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගන්න ඒ කුසල ශක්ති අයි එතන වර්ධනය වෙන්නේ. ඒන. වාග සුචරිතය වර්ධනය කර ගණ්ඩත් අවශ්‍ය වනාා මොකක්ද ඉන්ද්‍රිය සංවරය. ඊළඟට ඕන වෙනවා ඉන්ද්‍රිය සංවරය වැඩෙන්ඩනං අපි කලින් කිව්වා සති සම්පජඥය අවශ්‍යයි. සිහියෙන් හා නුවනින් කටයුතු කරන එක. සති සම්පජඥයේ සති සම්පජයයේ වැඩෙන්ඩනම් අවශ්‍ය වෙනවා? යෝනිසෝ මනසිකාරය. බලන්න මේ පිළිවල මොන්න තරං ප්‍රායෝගිකද බුද්ධ දේශනාව. ඒ නම් මෙතන පැහැදිලි කළේ කායික දුෂ්චරිතය මර්ධනය කරලා කුසල ශක්තිය වඩන්ඩනං ඒකට අවශ්‍ය කරන්නේ. කායික සුචරිතයයි. වාචසික දුෂ්චරිතය දුරු කරන්න අවශ්‍ය කරන්නේ කායික සුචරිතය නෙවෙයි වාචසික සුචරිතයයි. ඊළඟට කියනවා බුදුහාමුදුරුවහෝ අත්තිබික්කවේ දම්මා නේව කායේන පහ තබ්බා නොවාචාය. කායිකව සුචරිතය නැත්ත කයපාලනය කිරීමත් වචනය පාලනය කිරීමකින් තොරව. සිතේ සිත තුළ යම් දුසිරිතක් චේතනාවක් වැඩෙනවනම් ඒකට කයපාලනය කල්ලත් වැඩත් නෑ වචනයපාලනය කල්ත් වැඩත්න. එකනකායික සුචරිතෙන් නොත් දැහැ, වාචසික සු චරිතයනුත් දැහැ. එනම් ඒකට අවශ්‍ය කරන්න මකක්ද. මනසවර්ධනය කිරීමයි. මනස මොනවද ඇතිවෙන්නේ. මනස ඇති වෙනවා. ලෝභ දේශමොහ ඔන්න බලන්න පන්නතුනේ. ලෝබය හිත තුළ ඇති වනහම අල්ලගත්තාම එ ලෝබය දුරු කරන්නට නැතන් රාගය දුරු කරන්නට අවශ්‍ය කරන සිතුවිල්ල මනස තුළමයි වර්ධනය කරන්න ඕන. ඒකට කයසංවරව තියාගත් අය වචනය සංවරව තියාගත් අයි කියලා බැහැ. එන ඒකට අවශ්‍ය කරන්නමුකක්ද මනස තුළ මානසික වර්ධනයක් මානසික සු චරිතයක් ගොඩනගන්න ඕන ඒ එකට නැත් අය තැම්පත් කයක්කයාට තියන්නේ. වචනය අත්හරි ප්‍රවේශමින් යා පාවිච්චි කරන්නේ කලකි වට බැහැ. මනස තුලතියන ලෝබය එයින් දුරුවවෙන්නේ න. එනිසා මනස තුළතියන ලෝබයදුරු කරන්ට පින්වතුනි ඒකට අවශ්‍ය කරන පරිසරය අරිත්‍යාග ශීලිත්තය මනසතුල ගොඩනගාගණ්ඩ ඕන නැත්තන් අිදන්නෝ බුදුහාමුදුරෝදේශනා කරනවා බුද්ධා නුස්සති මෙත්තාච අසුබං මරණස්සති ඉති ඉමා චතුරාරක්කා බික්කු භාවෙීය සීලවා එතන බුදු හාමුදුර්‍රෝදේශනා කරනවා රාගය දුරුකරන්ඩ අසුභය වඩන්ඩ. අසුභය කියල කියන්නේ මේ ශරීරයේ හිසේ කෙස් ගසේ සිට දෙපතුළ දක්වා මේකේ හොඳ පැත්ත ලස්සනයි පිවිතුරුයි ආකර්ශනයයයි කියන පැත්තනෙවෙයි. මෙක යථාර්ථය දකිට කෙත් සල ස්භාවය. ලෝම ලෝමවල ස්වභාවය නක් හනිය පොතුවල ස්වභභාවය. දන්තා දත්වල ස්වභාරය. ත්චෝ හමේ ස්වභාවය. පොඩිකාලි කොහොමද. තරුණ කාලි කොහොමද. වැඩි හිටියෙක් වෙනකොට කොහොමද, වයෝවුරුද වෙනකොට කොහොමද. එකම විදිට තියෙන්න. එනිසා මේකේ අසුභය වඩන්ඩ සුභවාදී පැත්තනෙ වෙයි. එන මනස තුළ තියෙන, රාගය දුරු කරන්ඩ නම් මොකක්ද කරන්න ඕන පන්නතුනි අසුභය වඩන්ඩ කියෙනෙ කයිනක කියන්නේ අසුභය වර්ධනය කරා. එතකොට ලෝබ දේශ සහගත සිත වර්ධනය වෙනකොට මනසේ වැඩියුතු සුචරිතය මොකක්ද? මෛත්‍රිය මෙත් සහගත බව මෛත්‍රිය වර්ධනය කරන්න ඊළඟට මෝහය හිත තුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒක යන්නේ. කර්මය කර්ම පල විශ්වාසයක් නෑ. කරන දේට ප්‍රතිවිපාකයක් නෑ. එතකොට මේ තුළ අපිට අවශ්‍ය වෙනවා ඇත්ත දකින මානසිකත්වයක්. ඊළඟට හිත තුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන් පින්වතුනි. ගුණමු ගුණමකුකම කියන්නේ ගුණ මකන සුලු ඒන්නේ කළ ගුණ අමතකවන ස්වභාවය ජීවිතය බොහෝ අයට තියෙනවා ඒ ඇන මේක මානසික දෙයක්. එතකොට මේ මනස තුළ හරිදේ අල්ලගෙන නැහැ කෘතවේදී බවක් නෑ මුල මතක නෑ ඒන්නේ ඔහු මනසිං අපි වීධ පච්චන දෘෂ්ඨ පුද්ගලය කෙලපිකේනවා. කිසිම ගුණයක් න මනුසයට වැඩ කලාට කිය කියනවා. ඒකයන්නේ ඔහු මානසිකව දුර්රුවල කෙනෙක්. ඒ නිසා මේ දේශනාවතව ගොඩාක් ඉදිරියට යන පෙන් නතුනේ. මේවා එකන්න එක කොහොමද වඩන්න කියලා බුදු හාමුදුරුව මේ සූත්‍රේදි පෙන්වලතෙන. අපට ච්්‍ර ලාවන මේ පිළිබඳව සාකච්ඡා කරඩ. ඒනිසා අපි තේරුම් ග්ඩෝන කෙටියෙෙන් කායික දුෂ්චරිතය මර්ධනය කරඩ කායික සුචරිතය වඩඩෝන. වාචසික දුෂ්චරිතය මර්ධනය කරන්න, වාචසික සුචරිතය වඩන්ඩෝන. මානසික දුසිරි දුරු කරන්න මානසික සුචරිතය වඩඕන. මෙන්න මේ තුන අපි තේරුම් ගත්තොත් ඒ සඳහා අපේ යෝ නිසෝ මනසිකාරයෙන් එදිනෙදා ජීවත්වන ජීවිතයකට අප පිවිසේවී. එහෙම පිවිසුුණුත් අපේ ජීවිතය වඩාත් අර්ථ සම්පන්න ධර්මානුකූල ජීවිතයක් වෙනවාට කිසිදු සැකයක් නෑ පෙන්න්නතුනේ. සාදුකය. පින්නතුනී අද උතුම් ධර්මදානමය පින්කමෙහි දායකත්වය ගෙන කටයුතු කරන්නේ අංක තිස් අටෙන් එක ජාතික නිවාසයෝජනා ක්‍රමය කිරිබත්කොඩ. මේ ලිපිනේ පදිංචි දීප්ති පෙරේරා මහත්මියත් ශාමාකරුණාරත්න මහත්මයත් තමයි අද හිදායකත්වයගෙන කටයුතු කරන්නේ බලාපොරොත්තු වෙනවා මීට වසර හතකට පෙරමියගිය මානල් පෙරේරා ආදරණිය මෑනියන්ට පින්දෙන්ට. ඒ නිසා ප්‍රාර්ථනා කරමු මේ පින් ඇයට අත්පත්වේවා ඇය සුකිත මුදිත වේවා අමා මහනිවනින් සැනසේවා කියලා. මියගිය පින්වතුන් අතර මානල් පෙරේරා මෑනියන් ප්‍රමුඛ එට පෙරේරාපියතුමා එවගේ දිසානායක මහත්මයා ශලි කරුණු ආරත්න මහත්මයා සමරසිංහ වැලිකන්ද මහත්මය කියන මේ මහත්ම මහත්මින් මෙහි ඇතුළත් වෙනවා. එ නිසා ඒ සියලු දෙනාට ද මේ පිං අත්පත්දේවායි පාර්ථනා කරන. සෙත් ප්‍රාර්ථනා කරන ෝස්ට්‍රේලියාවේ සිටින සුරාජ් ආසිරිත් දිසානායක චතුර චමල්ක දිශනායක පුතුුවන්ට හා ළමාලි සචිනි දියනයට සෙත්් ප්‍රාර්ථනා කරනවා. පොබුදු කරුණාරත්න හෙෂාන් කරුණාරත්න පුතනුවන්ට හා අයනී සත්සරණී දියනයට ආශීරුවාද කිරීම. සමීර සුදාරත පුතනුවන්ට හා හසාරා හිමන්තිදියනයට ආශිර්වාද කිරීම මේ නම් සඳහන් කළ සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවපත්භාවය සැලසේවා. ආයුරා රෝග්‍ය භාග්‍ය සම්පත්තිය උදාවේවා කියල ප්‍රාර්ථනා කර. සුජීවත්ත වාසය කරන කැරොලින් පෙරේරාමෑණියන්ට බන්දුුල කරුණාරත්නමෑණියන්ටඒවගේම මියුරින් පෙරේරාමෑණියන්ට නිදුක් නිරෝගී දීර්ගාර්ෂ පැතිීම මේ ලෝකහි පැතිරයන කොවි් දහන මේ වෛහසයක්මනින් ලොවින් තුරන් වේ ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම නිරෝගිත් සුවය දීර්ඝාශ පාර්ථනා කිරීම එවගේම මේ දර්ුමය අසන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම චතුරාර්ය සත්‍යය අවබෝධ වේ වාය ප්‍රාර්ථනා කිරීම දේශකයානන් වහන්ස්සේටත් උතුම් නිර්වානාව බෝධය වේවාය ප්‍රාර්ථනා කරනවා. එනිසා දායකක්ටේගත් පින්වත් ඔබටත් අද සම්බන්ධ වෙච්ච ගුණගරුක මේ මහත්ම මහත් පින් සැමටත්. ධර්මයේ ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සැම්සියලු දෙනාටමත්. මේ ධර්මදේශනයේ ධර්මාවබෝධය පිණිසම හේතුවාසන වේවා. නිදුක් නිරෝගි සුවපත් බව දිර්ඝාර්ශ වේවා සියලු දෙනාටම අමාමහනිවනම ශක්ෂාත්වේවා කල සාදුකලු ප්‍රාර්ථව. දිවියන්ට පින් දෙමු. ආකා සට්ටහාචබුම් මට්ටහා දේවා නාගා මෛත්තිකා, පුණ්ඥන්තන් අනුමෝ දිත්වා චිරංරක්කං තුලෝක සාසනං. ආකා සට්ටා්චබුම් මට්ටා දේවානාගා මෛතිකා පුං්ඥන්තං අනුමුෝත් තුදේසනං ආකා සට්ටා්චබුම් මට්ටා දේවානාගා මෛතිකා ප්ඥන්තන් අනුමුෝත් චිරංරක්කං තුමං පරංති සතු 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 සැදවතුනී බප කෙරෙහි අනුකම්පාවෙන් ඔතු වූ සධර්ම දේශනාව පවත්වන්නට දුුණ පෙන්වත්ස්වාමීෙන් වහන්සේ දෙහිවල නැදිමාල රෝපසිංහමාවතේ පැනසර සදහම් නිකේතනයේ ප්‍රධාන අනුශාසක ශ්‍රීජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජනීය මාලිින්බට ප්ඥාසාර ගෞරෝණය පින් වත්ස්වාමෙන් වහන්සේට තවත් චේරාත්කාලයක් එනිූ ශාස්නිි කරතාව්‍යන් සිදු කරන්නට ශක්තිය දහිරිය නිදුක් නිරෝගී චිරජීවනේම ලැබේවයි අපි හැම දෙනම සාදුනාදනංවා ප්‍රාර්ථනා කරමෝ සාධූ සා සාතුූ. එවතුම් වූ ප්‍රාර්ථනාවත් සමගෙන් බෞද්ධ්‍යහාරූපවාහිනය සුපින්වත් ඔබ වෙත සංනිවේදනය කරන්නට ඒදනු දායකත්ව සදර්ම දේශනාව මෙලෙසින් නිමාවට පත් කරන්නේ පින්වත්තු බහැම දෙනාාටම සම්මා සම්බධ සරණයි.